රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මේක සට කපට සිල්ලර අයවැයක් විපක්ෂ නායක සජිත් කියයි සට කපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක් ණය ගැනීමයි විකිණීමයි විතරක් තියෙන අයවැයක් ගැන කියන අනුර ණය ගැනීම විකිණීම කියන මාවතේම තමයි ජනපති සමග අයවැය සාකච්ඡා වලට ගියේ නැති මහින්ද හොඳ නරක බලන්නත් සැරසෙයි අයවැය ගැන අදින්නේ කරන්න ඕන රටේ අනාගතයට මේ අයවැය සුබ නැහැ වතුකරේ කම්කරුවන්ගේ සහ පෞද්ගලිකංශයේ වැටුපට මොකද වෙන්නේ වැට් වැඩි කිරීමෙන් උද්දමනයටත් දරුණු බලපෑම් මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි වැට් බදු වගේ ඒවා වැඩි කිරීම මත එය උද්දමනය කෙරෙහි නරක ආකාරයට රටේ බලපානට පුළුවන්කම තියෙනවා ගියපාර අයවැය තිබුණ දේවල් ගොඩක් තියෙනවා. එතුමා ආවේ පොහොට්ටුවේ මුදල් ලැබෙති විදිහට. නාමල් කියයි. එතුමා ඇවිල්ලා ඉන්නේ පොහොට්ටුවේ ආණ්ඩුව මුදල් ලැබෙති විරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඊයේ ඉදිරිපත් කළ අයවැය සටකපට සිල්ලර එකක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ අයවැය තියෙන්නේ ණය ගැනීමයි විකිණීමයි පමණක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ. එක පාරටම අයවැය ගැන හොඳ නරක කියන්න බැහැ කියලයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මේ අතර පවසන්නේ. මේ අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති අමිතවරුන් පළ කළ අදහස් දැන්. දෙවෙනි IMF වාරිකේවත් ගන්නට බැරි ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සට කපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක් ඉදිරිපත් කරලා රටේ ජනතාව රවට්ටන්නට උත්සාහ කරපු ක්‍රියාදාමයක් හැටියට අපිට මේ අයවැය හඳුන්වන්නට පුළුවන් මොනවද මේ අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නේ මොකද්ද තියෙන සාධනීය වැඩපිළිවෙල ඉතින් ඇත්ත වශයෙන්ම මේක මාධ්‍ය සම්දර්ශනයක් පාලකයන්ට දිව්‍ය ලෝකය රටේ ජනතාවට අපාය ඔහුගේ සමස්ත යෝජනා සමන්විත වී තිබෙන්නේ ණය ගැනීම විකිණීම කියන මාවතේම තමයි කෝටි 3,40,000කින් ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා යෝජනා කොට තිබෙනවා. එනිසා ඔහු ඉදිරිපත් කරන ආර්ථික ඛේද වාචකයේ පාපොච්චාරණයේම යලි දිගුවක් තමයි යෝගේ අයවැය යෝජනා තුළ සමන්විත වී තිබෙන්නේ. අයවැය ගැන අදින්නේ කරන්න ඕන පොඩ්ඩක්. එකපාරටම ඉතින් දුක් ගාලා කියන්න බෑනේ. දැන් පක්ෂේ දැන් මතේ තාම ගත්තේ නැහැ. අපිට සහයෝගය දෙන්න පුළුවන් හැම අවස්ථාවකම සහයෝගය දෙනවා. දෙන්න බැරි දේවල් වල දෙන්නේ නැහැ. මං ගියේ නැහැ. වී වෙනුවට රෝසමල් හදන්න ඕන කියලා 2002 විතර කතාවක් ආවා. ඒකම තමයි ආයි කියන්නේ. නැතිවරණී ඉලක්ක කරගත් අයවැයක්ම කියලා අපි දකින්නේ නැහැ. නමුත් රටේ තියෙන ප්‍රශ්න ගැන හොඳ අවබෝධයකින් කතා කරපු අයවැයක්. ඉදිරියට ගමන් කරන අයවැයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිඵල අපිට ලාකා කරගන්න පුළුවන් වෙයි. මෙහෙන් අරගෙන අනිත් පැත්තෙන් දුන්නා වගේ එකක් තමයි තියෙන්නේ. මේ සාක්කුවෙන් අරගෙන මෙහා පැත්තේ සාක්කුවට දාලා තිනවා වගේ. කියන්නේ දැන් රජයේ සේවකින්ට එහෙන් අරන් මෙහෙන් වැඩි කරලා එක නිකන් අන්තිමට ප්ලස් මයිනස් වුණාම 0 එකක් වහා අපිට පේන්නේ. හැබැයි පොඩි මිනිස්සුන්ට පෞද්ගලිකංශයේ ඔබතුමාලා වගේ මාධ්‍යවේදීන් එයාට ලැබිලා නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ මේක සාර්ථක අයවැයක් කියලා. මම දන්නේ විපක්ෂයේ කියන එක අපි දැකපු විදිහට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වුණා. පෙන්ෂනර්ස්ලාගේ පඩි වැඩි කරන්න දුන්නා. කාලෙකට පස්සේ ආවේ ජනතා හිතකර අයවැයක් කියලා මම විශ්වාස කරන්නේ. නමුත් තියෙන වැදගත්ම දේ කොයිතරම් ප්‍රමාණයක් ඕවා ක්‍රියාත්මක කරනවාද කියලා. සහන ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තට රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ක්‍රමවේදයන් වලටත් ප්‍රවේශ වෙලා තියෙනවා. ඡන්දේ හරි මොන විදියෙන් හරි ජනතාවට සහන ලැබෙන රට දියුණු වෙන වැඩසටහනක් නම් ඒකට කවුරුත් සතුටුයි. ඉතාලම හොඳින් කළමනාකරණය කරපු හොඳ අභියෝගාත්මක ආයයක් කියලා මම කියන්නේ. 69 ලක්ෂයක ජනවරම්ගේ පිහිටි වෙච්ච ආණ්ඩුවක් එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අරගලයක් දෙක්ක විකෘතියක් බවට පත් වුණා අරගලය තුලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා ඉතින් එතුමා මුදල් ඇමතිවරයා බවට පත් වුණා එතුමා ඇවිල්ලා ඉන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට ඉතින් එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුල තියෙන්න ඕනේ ඒ පිළිබඳව අපි
අපේ අදහස් විවාදය තුල අපි ඉදිරිපත් කරන්න ඉදිරි කාල සීමාව බලමු ඒ කොහොමද යථාර්ථයක් කරගන්නේ මොකද සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නැහැ ඒ ප්‍රායෝගික බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ප්‍රශ්න වලට කිසිම ප්‍රායෝගික විසඳුමක් මේකෙන් ලැබිලා නැහැ මම හිතනවා මේ තුල ස්ථිරසාර ක්‍රමයකට අපිට රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මේ අමාරු දුෂ්කර කාර්යය වුණත් දැන් මේ ආණ්ඩුව වැඩි දුර දුවන්නේ හිස් අයවැයක් තන රජයේ සේවකයට පඩි වැඩි දීපු කරුම සම්බන්ධව සතුටුයි වතුකර ජනතාවගේ පඩිත් ඒ සමාන වැඩි කරන ඕන කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ජාත්‍යන්තර මූල අරමුදලෙන් හදපු අයවැයක් තමයි අපි දකින්නේ. අද දිලුදු බවට පත්වලා ඉන්න ගොවියට, කර්මාන්තකාරයාට, ඒ වගේම දීවරයට, කම්කරුවට කිසිම සහනයක් නැහැ. පෞද්ගලිකාංශයට කිසිම සහනයක් නැහැ. ඒ වගේම ලොකු අසාධාරණයක් කියලා තියෙන මේ රටේ ඉතිහාසයේ විමධ්‍යගත අයවැය දීද්දි මන්ත්‍රීවරුන්ට ලබලා දීලා තියෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු අයින් කරන්න ඕන නිසා දිස්ත්‍රික්කයේ කමිටුවකට දීලා තියෙනවා. මේක බොහොම අසාධාරණ ක්‍රියාවලියක්. මේ වෙලාවෙ හැටියට සතුරු වෙන්න පුළුවන් අයවැයක්. වර්තමාන වැඩපිළිවෙළක් සම්බන්ධව කිසිම දෙයක් අපි දකින්නේ නැහැ. මේ රටට උචිත අයවැයක් නෙමේ. අතර වටේම තියෙන ඡන්ද ඉලක්ක කරලා තියෙනවා. මිනිසුන්ගේ අතර සල්ලි එන්නේ කොහමද? ලයිට් බිල් අඩු කරන්නේ කොහමද? ඒවට මොනවත් පිළියන්නේ නැහැ. අර වගේ ඡන්ද ගුණයක් විතරයි අපිට තියෙන්නේ. දැන් මේ බූතයොත් එක්ක, ඔරුත් එක්ක, යක්කුත් එක්ක මේ ගේම ගහන්න බෑනේ. මේ වගේ ආණ්ඩුවක් එක්ක අපිට විශ්වාස කරන්න පුළුවන්ද වැඩක් නෙයි කියලා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිවැරදිව තේරුම්ගෙන සකස් කළ එකක් නෙවෙයි කියලා මහාචාර්ය වසන්ත අතුකෝල්ල පෙන්වා දෙනවා. වතුකරය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන අයවැය තුළ කිසිවක් සඳහන් වෙ නැති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. වැට්බද්ද 18%ක් දක්වා ඉහළ දැමීම උද්ධමනයට තවත් අහිතකර ලෙස බලපානු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝල්ල පවසනවා. 2024 සඳහා රුපියල් ට්‍රිලියන 7කට ආසන්න මුදලක් ණය වාරික සහ පොලි ගෙවීම් වලට වෙන් කරන්නට සිද්ධ වෙනවා. ණය පොලි ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 2651ක වගේ මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නට සිද්ධ වෙනවා. අපි දකිනවා අනෙකුත් වියදම් වලට සාපේක්ෂව මේවා ඉතාමත් ඉහළ අගයක පවතින්නේ. ඉතින් මේ තත්ත්වය රටේ අනාගතයට එතරම් සුබවාදී තත්ත්වයක් විදිහට අපි දකින්නේ නැහැ. රාජ්‍යාංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිද්ධ වුණාට වතුකරේ කම්කරුවන්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? ඊට පස්සේ පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? මේ වගේ තත්ත්වයන් පිළිබඳ කිසිදු ආකාරයකට පැහැදිලි කිරීමක් දක්වන්නේ නැහැ. ඉතින් ඒ තුළ ඔවුන් තවදුරටත් පීඩිත ජනතාවක් බවට පත් වෙන්නට පුළුවන්. ඔවුන්ගේ වැටුප් ආදායම් මාර්ග කිසිදු ආකාරයකට වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන දෙක අතර යම් ආකාරයකට අනුකලනයක් මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නට ඕනේ. එවැනි සම්බන්ධතාවයක් මේ තුල දියුණු කරලා තියෙනවා කියන කාරණයත් අපිට පේන්නේ. විදේශ වෙළඳාම් බදු අඩු කර ගැනීම මගින් යම් ආකාරයට නැවතත් අර ආනයන ධෛර්යමත් වීමක් පෙන්නුම් කරන්නට පුළුවන්. එය ඇත්තටම රුපියලේ අගය කෙරෙහි නරක ආකාරයට බලපාන්නට පුළුවන්. අනිත් පැත්තෙන් බදු ප්‍රතිසංස්කරණ තුල විශේෂයෙන් වැට් බදු වගේ ඒවා වැඩි කිරීම මත එය උද්ධමනය කෙරෙහි නරක ආකාරයට රටේ බලපාන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තට පස්සේ 2024 අයවැයත් එතරම් සුබවාදී තත්ත්වයකට මේ රට ගෙන යාමට අපොහොසත් වෙයි කියන බලාපොරොත්තුව තමයි අයවැය තුළින් අපිට මූලිකව පෙන්නුම් කරනු ලැබුවේ. අයවැය ගැන ඇසුණු කතා දැන් ලංකාවේ ඉදිරිපත් කරන සෑම අයවැය ලේඛනයක් වගේම අපි දකින්නේ ඒවා නිකන් සුන්දර කතන්දර පොත්වලට සීමා වෙලා තිබෙනවා. මේ මොහොතේ යම් සතුටක් ලැබීම සඳහා මාස කීපයක් සතුට භුක්ති විඳීම සඳහා යෝජනා ඉදිරිපත් කළත් ඒක දිගු කාලීන හා මධ්‍ය කාලීනව රැවටිල්ලක් බවට තමයි අපේ රටේ අයවැය ලේඛන පත්වලා තිබෙන්නේ. කලුකඩ න්‍යායට වෘත්තිකයන්ගෙන් ගසා කන බදු ගන්න මොහොතකයි මේ ගසා කෑමේ අයවැය දීමනවා දෙන්නේ. මේකට අපි යට වෙන්නේ නැහැ. සමස්ත වැඩබිමම අවදි විය යුතුයි. අනිවාර්යෙන් රාජපක්ෂ පොඩා පෝ කියලා පන්නනවා. මොන කඳුළු ගෑස් මොන බැටම් පොළු ගැහුවත් මිරට ජනතාව පටිදද කරන ඉන්න ඕනේ මේගොල්ලෝ වෙන්නේ. අපි කිසිලෙසකින් පටිදද කරලා ඉන්න සූදානමක් නැහැ. මේක රැවටීමක්. මේක කරන්න බැරි නම් ගෙදර යන්න රියෙන්නේ. ගෙදර යන්න නැතුව ජනතාවට ටොපි දීලා වැඩන්නේ ජනාධිපතිතුමා අයවැය කියන කොටත් කටේ ටොපියක්ද කොයි තිබ්බේ? ජනතාවද ටොපියක් කවලා තමයි මේ තියෙන්නේ. 2048 දී සුඛිත මුදිත සමාජයක් ගොඩනගන වැඩපිළිවෙලට ගමන් කරන තවත් එක් පියවරක් වෙනවා මේ අයවැයත්. ඉතින් ඒක නිසා 2023, 24, 25, 26 ඒ විදිහට යනකොට
මේ තියෙන ප්‍රශ්න ගොඩකින් ලංකාව මිදෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය හැටියට අපට විශ්වාසය තියෙනවා. ක්‍රිකට් වගේ මුළු රටක්ම බංකොලොත්ම කළ ආණ්ඩුවක් අපට තිබේ මිරිකුව ජනගෙල. ක්‍රිකට් සද්දේ මැද අයවැය ඇදලා දාපි බොල. මෙදා අයවැයෙන් පණිනවා ජනතාවගේ මල. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.